අද දවසේදී අවසාන වශයෙන් මට ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න ඕමනා වෙනවා ඒ වගේම අපේ ශ්‍රාවකින්ගෙත් අරමුණ මෙයම විය යුතුයි මේ මොහොතේ ගිය වතාවේ සතර මහා ධාතු ලක්ෂණ වශයෙන් තේරුම් ගන්න හැටි ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා ඒ වගේම බොහෝ දෙනා ඒ අනුව සතර මහා ධාතුන් තේරුම් ගන්නට ඇතැයි කියන කාරණේ අපි විශ්වාස කරනවා මොකද ඔබට අවශ්‍යතාවය තියෙන නිසා එම කමටහන තවදුරටත් අපිට පැහැදිලි කර දෙනවා නම් මේ මොහොතේ තවදුරටත් අපේ ශ්‍රාවකින්ට මේ මාර්ගය දියුණු කරගන්න එයයි තාමත් ප්‍රයෝජනවත් වේවි අපේ ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ඉතින් අපි වචනයක් කියනකොට ඉස්සල්ලාම අපි එක දවසක් කිව්වා මතකයි කලින් වතාවේ මේක අත්ලේ තිබෙන රේඛාමෙන් පැහැදිලි කරගන්න පුළුවන් කියලා නේද විදර්ශනාව. එහෙමයි ස්වාමීන් වහන්ස. මතක තියාගන්න මේ අවස්ථාවේදී කළ යුතු දේ මොකද්ද කරන්නේ මොකද්ද වෙන්නේ ඇයි කෙලස් ප්‍රහාණය වෙන්නේ මොන වගේ කෙලස්ද ප්‍රහාණය වෙන්නේ කියන මේ සියල්ලම අපිට ගෙන ගන්නට තියෙනවා පැහැදිලි කරන්නට තියෙනවා. ඇත්තටම කියනවා නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් මම එකක් කියන්නට ඕනේ. ගුරුවරයෙක්ගෙන් තොරව තනියම වාසය කරන්න ඕන නම් අපේ තේරවාද සම්ප්‍රදායේ කියනවා අරිහත්ත්වයේ දක්වා ඉතා පිරිසුදු ලෙස කමඨහනක් ඉගෙනගෙන තියෙන්නට ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඔහුට ධර්ම මාර්ගයේ සැක තියෙන්නට බෑ. එහෙම දැනුමක් තියෙන කෙනෙක් තමයි ගුරුවරයෙක්ගෙන් තොරව තනියම වාසය කරන්න තනියම භවනා කරන්න උපදෙස් දෙන්නට සමර්ථවන්නේ. එනිසා මේක අර ශාලික ඉස්සරහා කිව්වා ඉස්සලා කිව්වා වගේ අතරමං වෙන ගතියක් අපිට ඇති වෙනවනේ සමහර ලාට. ඒ වෙන කිසිවක් නෙමෙයි. අපි මාර්ගය හරියට ඉගෙනගෙන නැති නිසා. මාර්ගය ඉගෙන ගත්ත කෙනාට කැලේ පාරවල් වැද්දට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ වගේ. මේ සංසාරයෙන් ඈතර වෙන පාර අත්ලේ තියෙන රේඛාතරන් පැහැදිලි කරගන්නට තරම් මේක විසුද්ධව පැහැදිලි කරලා තියෙනවා ථේරවාද සම්ප්‍රදාය ඇතුලේ. ඉතින් ඒ නිසා අපි එදා අපි විස්තර කරන්න යදුනා කොහොමද සතර මහා ධාතු විතේරුම් ගන්න කියලා මතක ඇති නේද? අපි කිව්වා තද ගතිය ශරීරයේ තද ගතියට අවධානය දෙන්න කිව්වා නේද? උෂ්ණ ගතියට අවධානය දෙන්න, පුම්බවන ගතියට අවධානය දෙන්න, වැగిරෙන ගතියට අවධානය දෙන්න. එතකොට මතක තියාගන්න මේක වෙන වෙනම කරන්න. තද ගතියට අවධානය දෙනකොට තද ගතිය දිහා බලාගෙන ඉන්න ටිකක් වෙලා. තදයි 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 කියලා මෙනෙහි කරන්න. සමවෙන සමිනවස දැන් මේ මෙනෙහි කිරීම සහ දැනීම කියන දෙකම එකට යන ඕන දෙයක්ද අපේ සමිනවස දැන් මගේ පාදයේ මම බිම තබනවා තියනකොට මගේ කකුලේ අර කෙළවරේ තියෙන අස්තිය පොළවේ වදිනවා. එතකොට මගේ අස්තියේ තද බව පොළවේ තද බව දෙකම මට එකවර දැනෙනවා. එතකොට මම සහ පොළව මේ දෙකම සමාන ලක්ෂණ සහිතව මේ මොහොතේ පවතිනවා කියන එක මම හිතන්න ඕනේ නේද සමිනවස? මෙහෙමයි. මුලදී ওই තරම් හොඳයි, ඊටාම හොඳයි මේ ප්‍රකාශනය, ඊටාම හොඳයි මේ ප්‍රශ්නේ. ඒක අපි විසඳ ගන්න ඕනේ ඉස්සල්ලාම. මෙනෙහි කිරීම සහ අවබෝධය නේද? එහෙමයි සමිනහංස. මතක තියාගන්න යෝගාවචරයාට තියෙන යුතුයකම තමයි මෙනෙහි කිරීම. අවබෝධය කියන එක හිමින් හිමින් ගලාගෙන එයි. ඉස්සල්ලාම අපි මෙනෙහි කරනකොට අපේ අවබෝධයෙන් අපි මෙනෙහි කරා. හොඳට මතක තියාගන්න. තදයි තදයි කියලා මෙනෙහි කරනකොට ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරනකොට මේ මොන කමටහන ඉතිපිසෝ කමටහන වැඩුවත් බුදුගුණ වැඩුවත් එකපාර බුදුගුණ වැටෙන්නේ නැහැ ඉතිපිසෝ භගවා අරහන් කියන පද ටික වැටෙන්නේ. ඒ නිසා අපේ මෙනෙහි කිරීමක් පාසා අපේ සිහිය දියුණු වෙනවා, වීරිය දියුණු වෙනවා, සමාධිය දියුණු වෙනවා, ප්‍රඥාව දියුණු වෙලා අන්න දර්ශනය වැටහීම ටික ටික වැඩි වේ. ටික ටික වැඩි වේ. ඊට පස්සේ එක වෙලාවක තදයි තදයි කියන වචනේ නැතුව අර්ථයටම යන්න හිත පටන් ගන්න. ඒකට කියනවා ප්‍රඥප්ති සමතික්‍රමණය කියලා භාවනාවේ. ඉතින් ඔය විදිහට මතක තියාගන්න මෙනෙහි කිරීමක් කිරීමක් පාසා අවබෝධය ආවොත් හොඳයි. ඔබ දක්ෂයි. ඔබගේ නුවණ හොඳයි. නමුත් එහෙම අවබෝධය හැමෝටම එන්නේ නැහැ. එතකොට ථේරවාද සම්ප්‍රදායේ කියපු දස්සන විස්තරයක්. ඒකෙන් තව ගොඩක් පැහැදිලි වෙයි. භාවනා විදර්ශනා භාවනාව සාමාන්‍යයෙන් අපිට නම් ඥාන සම්ප්‍රයුක්තය නුවණින් කරන එකක් නෙවෙයි. හැබැයි අපේ ආචාර්යවරු පොත්පත්වල අටුවාවල දක්වලා තියෙනවා සමහර අයට මේ කරගෙන යනකොට කමඨාන ගොඩාක් ප්‍රගුණ වෙලා තියෙනකොට ලොකු ඥානයකින් තොරව අර හුරුවට මෙනෙහි කිරීම සිද්ධ වෙනවලු. හුරුවට මෙනෙහි කිරීම සිද්ධ. හොඳම උදාහරණය දැන් හරණීයමෙත්ත සූත්‍රයේ කියද්දි සමහරලාට අපි කියලා අපිට මතක නැහැනේ. ඕනතරම් තියෙනව නේද අවස්ථා. හැබැයි අපි කියලා නැද්ද ඒක? අපි හොඳට කියලා. අපි කියලා හොඳට පිටින් බලන් ඉන්න කෙනාට දෙනවා කියලා කියලා. එතකොට ඒ වගේ කමටහනෙත් එහෙම අවස්ථා වෙනවා. එතකොට අපේ පූර්වාචාර්යවරු කියලා තියෙන්නේ එහෙම අවබෝධය නාවත් මෙනෙහි කිරීම සිද්ධ වුණා නම් ඔබ භවනා කළා කියලා සලකන්නට ඕනේ. හේතුව මොකද? මේ මෙනෙහි කිරීම ටික පසුව පසුව අවබෝධයට උපකාර වෙනවා. හැම මෙනෙහි කිරීමකදීම අවබෝධය එනවා කියලා එකක් නැහැ. ඒ නිසා අපිට යුතුයකම තමයි තද ගතිය ලෙස ආපෝ ගතිය වැඩිවෙන ස්වභාවය වැඩිවෙන ස්වභාවයක් ලෙස සීත උෂ්ණයේ ලෙස මෙනෙහි කරන එක. ඔව් අහන්න සමායන සමිනා සමහර එතනදී වඩායි මට ස්මතු කරගන්න ඕනේ දැන් තද ගතිය කියලා කිව්වම දෙයක්
කෙලින්ම සුද්ධ මනෝද්වාරයෙන් තේරුම් ගත්තත් ගැටලුවක් නෑ. වැදගත් වෙන්නේ තදගතියක් ලෙස මෙනෙහි කිරීම මිසක් තදගතිය අත ලෙස මෙනෙහි කිරීම නෙවෙයි. තදගතිය මම කියලා මෙනෙහි කරොත් තමයි වැරදි. පැහැදිලිද? එතකොට තදගතියටම අවධානය දෙන්න. තදගතියට අවධානය දෙන්න. එතකොට ඒකේ තදයි තදයි ලෙස මෙනෙහි කරන්න. ඊට පස්සේ අපි තුම් වැగిරෙන ස්වභාවන වැగిරෙනවා වැగిරෙනවා. සීත උෂ්ණයක සීතයි සීතයි උෂ්ණයි උෂ්ණයි. බාහිරෙන් එන එකුණත් කමක් නෑ අපිට දැනෙන එකුණත් ගැටලුවක් නෑ ශරීර අභ්‍යන්තරයක උණත් ගැටලුවක් නෑ සීතු උෂ්ණය ඊට පස්සේ බඩේම පින්බෙනවා කියලා මෙනෙහි කරනවා මේ තමයි ලක්ෂණ අනුසාරයෙන් මෙනෙහි කිරීම කමඨහනක් ලෙස මේක කරනකොට හොඳට මතක තියාගන්න තද ගතිය දවසක් දෙකක් වෙනම තද ගතිය විතරක් මෙනෙහි කරලා ඉස්සල ප්‍රකට කරගන්න හරිනේ ඊට පස්සේ දවසක් දෙකක් සීතු උෂ්ණිතික වෙනම ප්‍රකට කරගන්න දවසක් විතර පින්බෙන එකක් දවසක් දෙකක් වෙනම මෙනෙහි කරගන්න වැగిරෙන එක ටිකක් අමාරු වෙයි ඒකත් ටිකක් උත්සාහ කරලා තේරුම් ගන්න බලන්න වැగిරෙන ගතිය දැනෙන්න පටන් ගනි එතකොට අර ඔබතුමිය අහපු ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. පුටුවේ තදගතියක් දැනෙනවා, කයේ තදගතියක් දැනෙනවා. නේද? එහෙමයි ස්වාමීන් වහන්ස. දැනෙනවනේ. පය බිම තියෙනකොට පොළවේ තදගතියක් දැනෙනවා, අස්ථී තදගතියක් දැනෙනවා. එතකොට මේ මොන තදගතිය වුණත් කමක් නෑ වමිනෙහි කරේ. මොකද විදර්ශනාව ශාලිකක් තියෙනවා අජ්ජත්ත බහිද්ද කියලා. ආධ්‍යාත්මික තදගතියයි බාහිර තදගතිය දෙකම මෙනෙහි වෙන්නට ඕනේ. ඒ නිසා ඒ වෙලාවේදී අපිට තෝරා ගන්නට බැරි වුණාට මේ පොළවේ තදගතියද දැනෙන්නේ, පුටුවේ තදගතියද, කයේ තදගතියද කියලා ගැටලුවක් නෑ ඔබට තදගතිය නම් දැනෙන තදගතිය ප්‍රකට කරගන්න. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්ස. හරිනේ. ඉතින් ඒ නිසා මේක සංකීර්ණ නෑ. මොනම හරි ඒකයි මම කිව්වේ AC එකක් ගාව ඉන්නකොට දැනනවා නම් සීතල මේක සීතල ලෙසම නේද? මොකද ඒක පොට්ටබ්බහරම්මණය වෙනවා බාහිරෙන් ආපු. බුදුරයන් වහන්සේගේ දේශනාවේ විදර්ශනාව තියෙන්නේ තමන්ගේ කය පිළිබඳ විතරක් නෙවෙයි. අජ්ජත්ත බහිද්ද බාහිර අරමුණු විදර්ශනා කරන්නට ඕනේ අපි. ඒ නිසා තද ගතියක් දැනෙනවා නම් තද ගතිය ලෙස මෙනෙහි කරන්න. ආපෝ වැగిරෙන ගතිය වැగిරෙන ගතිය ලෙස. ඒ තේජෝ වායෝ මේක දවසකට පැය භාගයක් විතර වෙනම කරලත් එදිනෙදා වැඩ කටයුතු වලදී ඒ කරන කොටත් ඒ තද ගතිය ආදී වැටහෙන වෙලාවලට මෙනෙහි කරන්න උත්සාහත් මේක හුරුවක් කරගන්න අපේ ජීවිතේට. දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන වාසිය තමයි මේක දවසේ බොහෝ වෙලා කරගෙන යන්න පුළුවන්. ඒ නිසා තමයි හංසය වගේ කියලා කිව්ව ඉක්මනට යන්න පුළුවන්. ගිහියට කාර්ය බහුලයි. නමුත් අපිට විවේක හම් වෙනව නතරපතර. ඒ අතරින් පතර විවේක හම් වෙනකොට මේ ගති ටික මෙනෙහි කරා. ඊට පස්සේ මේක මෙනෙහි කරලා හරිනේ මෙනෙහි කරාට පස්සේ අපි තද ගතිය එකපාරක් මෙනෙහි කරලා ඊළඟට වැగిරෙන ගතිය, ඊළඟට රස්න ගතිය, ඊළඟට කුම්භවල ගතිය. ආපහු තද ගතිය. මෙහෙම මාරුවෙන් මාරුවට කරන්න පුරුදු වෙන්නට ඕනේ. එකම අවස්ථාවක ස්වාමීන් වහන්ස එකම අවස්ථාවක ඒක තමයි වෙන්නේ එතනදී තමයි ගොඩාක්ම ආත්ම සංඥාවට පහරව දෙන්නේ ඒතෝ තමයි ආත්ම සංඥාවට ගොඩක්ම පහරව දෙන්නේ වෙන වෙනම මෙනෙහි වෙන්නට ඕනේ එකිනෙක ඒක මෙනෙහි වෙන්නට නම් ඔබට මොකද තදගති ඉසල ප්‍රකට කරන් ඉන්න පැය දවස් දෙකක් ඒකයි මම කියන්නේ වෙන වෙනම මෙනෙහි කරන්න ඉස්සලා වෙන වෙනම ධාතු ප්‍රකට කරගන්න ප්‍රකට කරගත්තු ධාතු ඊට පස්සේ එක ළඟ හතර වෙන වෙනම මෙනෙහි කරන්න තදයි 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 වැగిරෙනවා වැగిරෙනවා උෂ්ණයි උෂ්ණයි සීතයි සීතයි පින්මෙනවා හැකිලෙනවා හැකිලෙනවා තමන්ට කැමති පරිදි පින්මෙනවා හැකිලෙනවා කියලා එකට ගත්තත් එකයි සීත හෝ උෂ්ණ හෝ වෙන වෙනම ගත්තත් එකයි ඒ වගේ කැමති පරිදි මේක මාරුවෙන් මාරුවට කරන්න වාක්‍ය හදාගන්න උරු කරගන්න මේ තමයි ධාතු ප්‍රකට කරගන්න හැටි ධාතු ප්‍රකට කරගන්න හැටි එතකොට මම ඒකේ තව එකක් කියන්නම් දැන් භාවනා වාක්‍යයක් මම ඊළඟ දවස්වල මෙනෙහි කරන්න ඕන හැටි ඊළඟ වතාවෙදි පැහැදිලි කරන්න දැන් මේ සති ගානේදී අපි මේක ප්‍රකට කරගෙන තියාගන්න තම තමන් එතකොට යනකොට ඔන්න තව විදිහකට වැටහෙයි තද ගතිය ප්‍රකට වෙගෙන එනකොට සීත උෂ්ණ ප්‍රකට වෙගෙන එනකොට අපිට දැනෙන්න පටන් ගන්නවා මේ සීතය සහ උෂ්ණය තියෙන්නේ තද ගතිය ඇසුරු කරගෙන හරියට මේසයක් උඩ බඩුවක් තියෙන වගේ සීත උෂ්ණ ඇසුරු කරන්නේ තද ගතිය කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ තමයි පඨවි ධාතුවේ කෘත්‍යය. පඨවි ධාතුවේ ලක්ෂණය තමයි තද ගතිය. කෘත්‍යය තමයි පතිත්තාණය අනිත් ධාතුන්ට පිහිට ආධාර වීම. එතකොට තේජෝ
ධාතුව පවතින්නේ පටලිය ඇසුරු කරන් කියලා තේරෙන්න පටන් ගන්නවා. මේ පුම්බවන්නේ තද ගතිය වායෝ ධාතුවෙන් තල්ලු කරන්නේ තද ගතිය කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ වායෝ ධාතුවට තමන්ගේ පුම්බවන කෘත්‍ය කරන්නේ තද ගතියෙහි. වැగిරෙන ස්වභාවය වැగిරෙන ස්වභාවය තමයි ඒ වගේ මතක තියාගෙන ආබන්ධන ස්වභාවය. වැగిරෙන ස්වභාවය නම් අපි වෙන විදිහක විස්තර කරන්න ඕනේ ඒක කෘත්‍ය. ආබන්ධන ස්වභාවය ගත්තම මේ දැන් ශරීරයේ පිම්බෙනකොට හුස්ම ගන්නකොට පිම්බිලා පිම්බිලා මේක පුපුර යන්නේ නැහැ නේ ආපහු ඇදිලා එනවනේ ආපහු නේ. ඒතර මොකක් කරන්නේ ආබන්ධන ගතියක් බන්ධන ගතියක් තියෙනවා. විද්‍යාවෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල බන්ධනය වගේ මේකේ බන්ධන ගතියක් තියෙනවා බඳවන ගතියක්. මේ බඳවන ගතියෙන් බඳවන්නේ තද වෙත පටවි ධාතු. ඒ නිසා තද ගතිය. මේ තද ගතිය මූලික ධාතුව ලෙස වැටෙන්න පටන් ගනි කාලයක් යනකොට ඔබට. මේ තද ගතිය ඇසුරු කරගෙන තේජෝ තියෙනවා. තද ගතිය ඇසුරු කරගෙන වායෝ තියෙනවා. තද ගතිය ඇසුරු කරගෙන ආපෝ තියෙනවා කියන එක තේරෙන්න පටන් ගනි. මේ වගේ අවබෝධ වලට එයි ඔබ කලීතුන්නේ වෙන වෙනම සතර මහා ධාතු ප්‍රකට කරගන්න. ඊට පස්සේ ඒක හොඳට ප්‍රකට වුණාට පස්සේ ලක්ෂණ වශයෙන් හරි කෘත්‍ය වශයෙන් හරි මේ මං කියවන්නේ දැන් ලක්ෂණ වශයෙන් ප්‍රකටුණාත් කමක් නැහැ කෘත්‍ය වශයෙන් ප්‍රකටුණාත් කමක් නැහැ මොන ක්‍රමයෙන් ප්‍රකටුණාත් කමක් නැහැ කිසිදු ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඒව වෙන වෙනම තදයි තදයි වැగిරෙනවා වැగిරෙනවා පිම්බෙනවා හැකිලෙනවා සීතයි උෂ්ණයි කියලා නැවත තදයි තදයි ආදී ලෙසට මාරුවෙන් මාරුවට එක දැන කරන්නට උත්සාහවත් වෙන්න සත්පුද්ගල සංඥාව ක්‍රමයෙන් යටපත් වෙලා මෙතන ශරීරයක් නෙවෙයි තියෙන්නේ සතර මහා ධාතුවක් තියෙන්නේ කියලා වැටහෙන්නට පටන් ගනී. බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේ